ආයි යාළුවනේ ඔයාලා වයිබුවන් කියලා පිළිගන්නවා fflIX YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ and then they were none කියන TV series එක. ඉතින් මේක ඇත්තටම mini series එකක්. පැයක වගේ දාවන කාලයක් තියෙන episode 3ක් තමයි තියෙන්නේ. ඒ නිසා ඔයාලට මේක එක දවසින් බලන්න පුළුවන්. ඉතින් මේ සීරීස් එක රිලීස් වුණේ 2015 අවුරුද්දේ දෙසැම්බර් 28 වෙනිදා. ඒ වගේම මේ සීරීස් එකට IMDb rating 7.9ක් වගේම Rotten Tomato rating 86%ක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේක අයිති වෙන්නේ horror thriller කියන category වලට. ඉතින් අපි දැන් මේ TV series එකේ story එකනත් පොඩ්ඩක් බලමු. ඉතින් මේක මම කලින් කිව්වා වගේ horror series එකක් නිසා මේක ටිකක් බය හිතෙන කතාවක්. ඉතින් මේක ස්ටෝරිය එපිසෝඩ් 3කින් ලොකු සාධාරණයක් කරලා දිනවා. සීරීස් එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අවසානය වෙනකම්ම කතාව සුපිරියට ගලාගෙන යනවා. ඒ නිසා අපිට කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන්. ඉතින් මේකේ කතාව වෙන්නේ අඳුරන් නැති සල්ලිකාර කෙනෙක්ගෙන් දූපතකට කීප දෙනෙක්ට ආරාධනා ලැබෙනවා. ඒ වගේ මේ දූපතේ හැම පහසුකමක්ම සපයලා තියෙනවා කියලාත් කියනවා. ඉතින් මෙයාලා ඒ සඳහන් දවසේ මෙයාලා හැමෝම මේ දූපතට යනවා. ඉතින් මේ දූපතේ ලොකු මන්දිරයක් වගේම තව සේවකයෝ දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් එයාලා ඒ මන්දිරේ නවතිනවා අර අමුත්ත එනකම්. ඉතින් ඊට පස්සේ මෙයාලගෙන් එක එක්කෙනා එක එක ක්‍රමවලට මැරෙන්න පටන් ගන්නවා. ඉතින් මේක නිසා මේ TV series එක ගොඩක් ත්‍රාසජනක සහ කුතුහලයක් තියෙනවා. ඉතින් ඇයි එයාලට එහෙම වෙන්නේ? කවුද ඒ නාඳුනන අමුත්තා? ඒ දූපතේ මොනවාද තියෙන්නේ කියලා දැනගන්න ඔයා මේ TV series එක අනිවාර්යයෙන්ම බලන්න වෙනවා. ඉතින් මේ TV series එක ගැන සමහරු කියනවා මේක සත්‍ය කතාවක් පාදක කරන් හැදුවා කියලා. ඉතින් කොහොම වුණත් මේ TV series එකේ තියෙන ස්ටෝරිය පට්ට අපිට කිසිම කම්මැලිකමක් නැතුව බලාගෙන යන්න පුළුවන්. ඉතින් මේ TV series එක ගැන මම මීට වඩා කියන්න යන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයාලා මේ TV series එක බලන්න. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න. අපි channel එකත් එකතු වෙන්න කැමති නම් subscribe කරන්න. එහෙනම් අපි තවත් දවසක අලුත් TV series එක review එකකින් ඔයාලව හම්බෙමු. සුබ දවසක් හැමෝටම.